ඉතින් යාළුවෝ ඔයගොල්ලෝ thumbnail එකක් හදනවා නම් upload කරන්න කලින් ගොඩක් දේවල් ගැන හිතන්න ඕන. අනිවාර්යයෙන් මෙන්න මේ දේවල් ටික මතක තියාගෙන ඔයා thumbnail එකක් නිර්මාණය කරන්න කියලා අපිට උපදෙස් දීලා තිනවා YouTube එක විසින්. එහෙනම් අපි intro එකට ගිහින් ඇවිල්ලා thumbnail එකක් හදන්න කලින් මොනව ගැනද සැලකිලිමත් වෙන්න ඕන කියලා අපි බලමු. ඉතින් කොහොමද යාළුවනි සුබ දවසක් සාදරයෙන් පිළිගන්නවා නැවතත් channel එකට ඕගොල්ලෝ මේක තුල ඉන්නේ sl.com youtube channel එකේ තවත් වීඩියෝක් එක්ක මේ channel එකේ ඔයගොල්ලන්ට youtube සම්බන්ධ videos තමයි බලා ගන්න ලැබෙන්නේ හරියට මේ වගේ subscribe කරලා එකතු වෙන්න. ඉතින් පළවෙනි tip එක තමයි ඔයගොල්ලෝ දැකලා ඇති video එකක් record කරනකොට ඔයාගේ camera එකේ monitor එකේ grid line තියෙනවා. මේ අතර තියෙනවා, මේ අතර තියෙනවා. ඉතින් එතනදී ඔයා බලන්න ඕන ඔයා මැදින් ඉඳන් record කරනවා නම් ඒකේ ඉන්න ඕන තැනක් තියෙනවා, අයින් ඉඳන් record කරනවා නම් ඒකේ ඉන්න ඕන තැනක් තියෙනවා, උස ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම ඔයා thumbnail එකක් නිර්මාණය කරද්දී එහෙම නැත්නම් photo එකක් එතන තියෙන ඔබ්ජෙක්ට් එක තියන්න ඕන තැනක් තියෙනවා. එහෙම නැත්නම් ඔයා මේ පින්තූරේ ඉන්නෝ නම් ඔයා එතන තියන්න ඕන තැනක් තියෙනවා. ඒ වගේ දේවල් ගැන ඔයා සැලකිලිමත් වෙන්න ඕන. සමහර විට ඔයා ඊ ගන්න ෆොටෝ එක අනුව තැන වෙනස් වෙන්න පුළුවන්. ඔයා හිතනවා නෑ මෙතෙන්ට තමයි හරියටම හරියන්නේ කියලා. මෙන්න මේ දේවල් ගැන ඔයා දැනගන්න ඕන. මේ දේවල් හරියම තැනින් තියන්න ඕන. එතකොට තමයි වැඩි අවධානයක් නරඹන්නන්ගේ ඔයාගේ වීඩියෝ එකට ලැබෙන්නේ. එහෙම නැත්නම් thumbnail එක ක්ලික් වෙන්නේ. ඒ වගේම ඉහළ පරස්පරතාවය භාවිතා කරන්න ඕන. ඒ කියන්නේ සමහර විට ඔයාගේ පින්තූරේ කලර් කරලා නැත්නම් හොඳට ඒකට අවධානයක් එන්නේ නෑ. ඒ වගේම කවුරු හරි ඔයාගේ වීඩියෝ එක බලන ඩාර්ක් මූඩ් එකෙන් බලනවා නම් ලයිට් මූඩ් එකෙන් බලනවා නම් මේ දෙකෙන්ම ඔයාගේ පින්තූරය මතුවෙලා පේන්න ඕන. ඒක ඔයාලට බලා ගන්න ඕන නම් මම වෙබ්සයිට් එකක් කියන්නම්. thumbsup.tv කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඔයාලට Google එකේ සර්ච් කරාම මේක ඔයාලට බලා ගන්න ලැබෙයි. මේකට ගිහිල්ලා ඔයාගේ ටයිටල් එක දීලා ඒ වගේම thumbnail එක මෙතෙන්ට අප්ලෝඩ් කරලා බලන්න ඩාර්ක් මූඩ් සහ ලයිට් මූඩ් එකෙන්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න ලැබෙයි TV එකක කොහොමද පෙන්වන්නේ, ඒ වගේම මොබයිල් ෆෝන් එකක කොහොමද පෙන්වන්නේ, ඒ වගේම කම්පියුටර් එකක කොහොමද පෙන්වන්නේ කියලා මේ හැමදේම බලා ගන්න ලැබෙනවා. මෙතනින් ඔයාලට ප්‍රයෝජනයක් ලැබෙවි. ඔයාගේ thumbnail එක කොහොමද පේන්නේ කියලා හරියටම බලා ගන්න. ඊළඟ ටිප් එක තමයි ඔගේ thumbnail එකේ රූපයක් තියෙනවා නම් එහෙම නැත්නම් ඔයා මේකේ ඉන්නව නම් ඒ මූණෙන් emotion එකක් තියෙනවා නේ. හැඟීම් ප්‍රකාශ කරන දෙයක් තියෙනවා නේ. සමහර විට ඔයා එතෙන්දී පුදුම දෙයක් ගැන නම් කතා කරන්නේ ඔයා ඒ පුදුමේ පෙන්වන්න ඕනේ. එහෙම නැත්නම් බය හිතෙන දෙයක් නම් ඒක ඔයා පෙන්වන්න ඕනේ. ඔයාගේ මූණෙන් පෙන්වන්න ඕන නරඹන්නන්ට මේ මොන වගේ දෙයක්ද කියලා මොන වගේ දෙයක්ද කියන්නේ කියලා. අන්න ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා ඔයාගේ thumbnail එකේ quality එක. එහෙම නැත්නම් performance වැඩි කරගන්න. ඊළඟ ටිප් එක තමයි ඔයාගේ text එහෙම නැත්නම් ඔයාගේ වචන වැඩි වචන ඔයාගේ thumbnail එකට click වෙන ප්‍රමාණය නරඹන්නන් එන ප්‍රමාණය ගොඩක්ම අඩුයි. ඒ වගේම ටෙක්ස්ට් අඩු වෙන වචන අඩු වෙන කුතුහලය වැඩි වෙනවා. එතකොට නරඹන්නන් එන ප්‍රමාණය වැඩි. ඉතින් ඔයගොල්ලෝ බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් thumbnail ගොඩක් තියලා ඔයාගේ thumbnail එකත් ඒ අතරින් තියලා බලන ටෙක්ස්ට් වැඩි කරලා කොහොමද පේන්නේ කියලා. එතනින් ඔයාට හිතෙනවා නම් මේක නෙමෙයි ක්ලික් කරන්න හිතෙන වෙන එකක් කියලා ඔයාගේ thumbnail එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඔයගොල්ලෝ අනිවාර්යෙන් මතක තියාගන්න. ඊළඟ ටිප් එක තමයි ඔයාගේ පසුබිම. මේක ක්ලියර් වෙන්න ඕනේ. ඒක ඔයා මතක තියාගන්න ඕන අවශ්‍ය දේ විතරක් ඔයා මතු කරලා අනවශ්‍ය දේවල් ඉවත් කරන්න. සමහර විට background එක උනත් ඔයා ප්ලේස් කරලා ඔයාගේ ඔබ්ජෙක්ට් හරි තැන් වල තියලා සමහර විට ඔයාට හිතෙනවා හිස් තැන් තියෙනවා කියලා. මේවා පුරවන්න යනවා. එතකොට කෙනෙක් ඇවිල්ලා බලනකොට වැඩි අවධානය යන්නේ අර අනවශ්‍ය දේවල් වලට නම් එතන ඔයාගේ thumbnail එකේ ගැටලුවක් තියෙනවා. ඒක නිසා අනිවාර්යෙන් ඔයාගේ background එක clear වෙන්න ඕන. අවශ්‍ය දේවල් විතරක් හරිම තැන තියලා ඔයාගේ thumbnail එක create කරගන්න. thumbnail එක හදන්න කලින් ඔයාගේ මතකෙට එන්න ඕන මම කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. එහෙම නැත්නම් ඔයා වේලාසන මේක හදලා බලන්න ඕන, ඇඳලා බලන්න ඕන මගේ thumbnail එක කොහොමද එන්න ඕන, background එක මොන වගේ පාටක්ද, මම object තියෙනකොට කොහෙන්ද තියන්නේ, මොන වගේ දෙයක්ද මෙතෙන්ට place කරන්න ඕන. මේ හැම දෙයක් ගැනම හිතන්න ඕන. background එක clean වෙන තරමට ගොඩක් හොඳයි. මොකද කෙනෙක් ඇවිල්ලා බලනකොටම ඔයාගේ අදාළ දෙයට focus වෙන්නේ නැත්නම්, ඒ ගැන අවධානයක් එන්නේ නැත්නම් ඔයාගේ thumbnail එකේ ලොකුම ගැටලුවක් තියෙනවා. ඒක නිසා ඒ ගැනත් ඔයාලා අවධානය ගොඩක්ම යොමු කරන්න ඕන. ඉතින් මම හිතනවා මේ ගැන ඔයගොල්ලෝට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. මගේ දැනට thumbnail එක හොඳටම හොඳ නැහැ. මමත් ඉගෙන ගන්න ගමන් යන්නේ. ඉතින් ඒ අතරේ ඔයගොල්ලෝට දන්න දේවල් ටිකක් කිව්වා. මගෙත් අඩුපාඩු තියෙනව නැත්ද නැහැ. හොඳටම තියෙනවා. ඒක මට හදාගන්න කාලයක් යනවා. මොකද මම designer කෙනෙක් නෙමෙයි. මට ඒ ගැන ලොකු දැනුමක් නැහැ. නමුත් මම උත්සාහ කරනවා මේ දේවල් හදාගන්න. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් ඔයගේ thumbnail එක හොඳම quality එකකින් හදන්න. හොඳම දේවල් එකතු කරලා ඔයගේ thumbnail එක සම්පූර්ණ කරගන්න. ඉතින් මම හිතනවා වීඩියෝ එක හොඳ ඇති කියලා. වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන් like කරන්න, subscribe කරලා නැත්නම් subscribe කරලා යහපත් තියෙන bell icon click කරන්න. ඒ වගේම පහල comment section එකේ comment කරන්න ඔයා මොනවද මේ ගැන හිතන්නේ. ඒ වගේම මීට වඩා දෙයක් ඔයා දන්නව නම් එහෙම නැත්නම් මේකේ වෙනස්කමක් තියෙනවා නම් පොඩි වැරද්දක් හරි මගේ අතින් වෙලා තියෙනවා නම් පහල comment section එකේ ඒක නිවැරදි කරන්න. වැදගත් විදියට ඒ වගේම share කරන යාළුවෝ අතර මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා මේ වගේ තවත් වීඩියෝකින් හමු ඉතුරු. සුබ දවසක්. අපි ඊළඟ වීඩියෝකින් හමු වෙමු.